ආයුබෝවන් සුබ දවසක් අද මම මෙම දේශනය තුළින් ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ව්‍යාපාර අධ්‍යයන විෂයේ 18 වන නිපුණතාව වන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා හා පුළුල් කිරීම සඳහා ව්‍යාපාර සැලැස්ම පිළියෙල කරයි යන්නෙහි අවසාන නිපුණතා මට්ටම් දෙක එනම් ව්‍යාපාර සැලැස්මානුව व्यापार अदहसे सख्यताव अगयाई यन्नत विधायक सारांश पिलकराई यन्नत साकच्चा किरी हिमनगापी पलमुयन बलमु हायवन निपुणता मट्टम वन व्यापार सलस्म अणु व्यापार अदहसे सख्यताव अगयाई यन्न एहि इगिनुम पल कीपयक्ति विनवा मूल्यहा मूल्य नवन वार्ता विश्लेषण हंदुना गनीम वार्ता विश्लेषण भावताकन मूल्य मिनुम दांडु लैसुगत किरीम वार्ता विश्लेषण भावताकन मूल्य नवन मिनुम दांडु पहदिल किरीम सह मूल्यहा मूल्य नवन मिनुम दांडु असुरिन व्यापारे पिलिबंद निगमन वल्ट इलंबीम यनादि इगिनुम पल අපි පළමුවෙන් බලමු ව්‍යාපාර අදහසේ සක්්‍යතාව ඇගීම යනු කුමක්ද කියා. යෝජිත ව්‍යාපාරයේ අවදානම අවම කිරීම සහ අනාගත සාර්ථකත්වය තහවුරු කිරීම සඳහා ව්‍යාපාර අදහසේ සක්්‍යතාව ඇගීම කළ යුතුයි. ඒ සඳහා භාවිතා කළ හැකි ප්‍රධාන උපාංග කීපයක් මා මෙහි දක්වා තිබෙන. එනම් අලවිකරණ අධ්‍යයනය තාක්ෂණික අධ්‍යයනය කළමනාකරණ අධ්‍යයනය මූල්‍ය අධ්‍යයනය සහ සමාජීය අපේක්ෂාව යනාදී කොටස් එම නැත්නම් උපාංග අධ්‍යයනය කිරීම තුළින් ව්‍යාපාරයේ සක්්‍යතාව පිළිබඳ අදහසක් ලබාගත හැකි. මෙහිදී මෙම උපාංග සියල්ලේ ඇතුළත් කරුණු මූල්‍ය මිනුම් දඬු හා මූල්‍ය නොවන මිනුම් දඬු ඇසුරින් විශ්ලේෂණය කළ හැකි. එහිදී මූල්‍ය මිනුම් දඬු යනුවෙන් අදහස් කරන්නේ යම්කිසි අධ්‍යයනයක තිබෙන මූල්‍යමය වටිනාකමක් සහිත කොටස් සංරචක අධ්‍යයනය කිරීමයි. මූල්‍ය නොවන මිනුම් දඬු යනුවෙන් අදහස් කරන්නේ මෙම අධ්‍යයනය තුළින් අපි ලබා ගන්නා මූල්‍ය වටිනාකමක් රහිත අධ්‍යයන වාර්තා. අපි ඉදිරියේදී මේ එකිනෙක සාකච්ඡා කරද්දී බලමු මූල්‍ය සහ මූල්‍ය නොවන මිනුම් දඬු කෙසේ භාවිතා කරනවාද කියලා. එහෙමනම් පළමුවෙන් අපි බලමු අලෙවිකරණ අධ්‍යයනය. අලෙවිකරණ අධ්‍යයනයේදී නිෂ්පාදිතය සඳහා ප්‍රමාණවත් ඉල්ලුමක් පවතීද යන්න මෙන්ම ව්‍යාපාරයට කර්මාන්තය තුළ තර්ගකාරීත්වයක් පවතිද යන්න තීරණය කරන. ව්‍යාපාර සැලැස්ම සඳහා විකුණුම් පුරෝකථනය කිරීමද මෙම අලවිකරණ අධ්‍යයනය තුළින් සලකා බැලිය හැකි. ඒ අනුව ඉල්ලුමක් පවතිද නැද්ද යන්න අධ්‍යයනය කිරීම මූල්‍ය නොවන මිනුම් දන්නා. අපට අවශ්‍ය නම් ඒ තුළ ඉල්ලුම් ප්‍රමාණය තක්සේරු කරන්නට පුළුවන් කොපමණ වටිනාකමක් සහිතව ඉල්ලුම ඉදිරිපත් වෙයිද කියන එක. එය මූල්‍ය මිනුම් දණ්ඩක් කරගත හැකි. කර්මාන්තය තුළ තරංකාරීත්වයක් පවතීද කියන කාරණාව විග්‍රහ කිරීම මූල්‍ය නොවන මිනුම් දඬු ඇසුරුණුයි සාකච්ඡා කරන්න. ව්‍යාපාරයේ අනාගත විකුණුම් පුරෝකථනය අනිවාර්යෙන්ම මූල්‍ය මිනුම් දඬු ඇසුරින් තමයි ඉදිරිපත් කළ යුතුවන්. මෙලකට බලමු තාක්ෂණික අධ්‍යයන. නිෂ්පාදන ක්‍රියාවලිය, කර්මාන්ත ශාලා ප්‍රමාණය, නිෂ්පාදන කාලසටහන, යන්ත්‍රෝපකරණ, කර්මාන්ත ශාලාවේ පිහිටීම සහ පිරිත සැලසුම, ව්‍යූහය, අමුද්‍රව්‍ය, පහසුකම්, අපද්‍රව්‍ය බැහැර කිරීම හා නෛතික තත්ත්වයන්ට අනුකූලද යන්න විග්‍රහ කිරීම තාක්ෂණික අධ්‍යයනයේදී සලකා බලනවා. දැන් ඔබට
උපකල්පනය කරගන්න පුළුවන් මෙහි තිබෙන විවිධ අධ්‍යයන කොටස් මූල්‍ය තත්වයක් තිබේද මූල්‍ය නොවන තත්වයක් තිබේද කියලා. ඒ අනුව උදාහරණයක් හැටියට අමුද්‍රව්‍ය යන්න අපට ඉදිරිපත් කළ හැකි මූල්‍ය වශයෙන් සහ මූල්‍ය නොවන වශයෙන්. ඒ වගේම අපද්‍රව්‍ය බැහැර කිරීම යන්න එහි ක්‍රියාකාරකම් මූල්‍ය නොවන වශයෙන් සහ එම ක්‍රියාකාරකම් සඳහා දැරිය යුතු පිරිවැය මූල්‍ය මිනුම් දඬු වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමනම් මේ සෑම අධ්‍යයනයකදීම මූල්‍ය ක්‍රියාවලිය සහ මූල්‍ය නොවන ක්‍රියාවලිය ඉතා පැහැදිලිව විග්‍රහ කිරීමෙන් අධ්‍යයනය කළ හැකියි. කලමනාකරණ අධ්‍යයනය. කලමනාකරණ අධ්‍යයනයට ඇතුළත් වන්නේ ව්‍යාපාර සංවිධානයට අයත් සංවිධාන සටහන එක් එක් අංශයේ කලමනාකරුවන්ගේ ක්‍රියාකාරීත්වය ඔවුන්ගේ කුසලතා සහ අවශ්‍ය ශ්‍රමික සංඛ්‍යාව යන ආදිය. මෙහිදීද ඇතැම් කරුණු මූල්‍ය වශයෙනුත් අනෙකුත් කරුණු මූල්‍ය නොවන වශයෙනුත් ඉදිරිපත් කළ හැකි. මූල්‍ය අධ්‍යයනය මෙම අධ්‍යයනයම ඔබට පෙනෙනවා මූල්‍ය මිනුම් දඬු පාවිච්චි කර කළ යුතු විග්‍රහයක් බව. මෙහිදී මුළු ප්‍රාග්ධන අවශ්‍යතා තක්සිරු කිරීම සමච්ඡේදන ලක්ෂ විග්‍රහය විකුණුම් හා මිල ගණන් යම් ලාභයක් උපයා ගැනීමට අවශ්‍ය විකුණුම් ප්‍රමාණය සහ ණය ආපසු ගෙවීමේ කාලය යන ආදී ඇතුළත් කළ හැකි. ණය ආපසු ගෙවීමේ කාලය මෙහිදී මූල්‍ය නොවන මිනුම් දණ්ඩක් වශයෙන් ඉදිරිපත් වන්නේ. එවැගේම සමාජීය අපේක්ෂාව මේ ඉතා වැදගත් අධ්‍යයනයක්. මක්නිසාද ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරද්දී එමගින් සමාජය මොනවගේ දේවල් බලාපොරොත්තු වෙනවද සමාජයට කුමන ආකාරයේ බලපෑමක් වනවාද යන්න ඉතා හොඳින් විග්‍රහ කොට එහි ප්‍රතිඵල සලකා බැලිය යුතු. ඒ අනුව සමාජයේ ජීවත්වන පුද්ගලයින්ගේ සහ අවට සිටින අයට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ මගින් මනු ලබන සමාජ යෝග්‍යතාව මෙහිදී විග්‍රහ කළ යුතුයි. එහිදී ව්‍යාපාරය කොතරම් දුරට පරිසර හිතකාමී බවක් දරනවාද යන්න වැදගත්. පරිසර හිතකාමී බව විශ්ලේෂණය කිරීම යනු පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතර ගැනීම ඉවතලන ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම යනාදිය සොයා බැලීමෙන් පරිසරය රැක ගැනීමේ ක්‍රියාවලිය විශ්ලේෂණය කිරීම. මෙහිදී සාමූහික සමාජ වගකීම් සංකල්පය ඉතාම වැදගත් වෙනවා. සාමූහික සමාජ වගකීම් සංකල්පයට අනුව ව්‍යාපාර ආයතනවල අපද්‍රව්‍ය හා පරිසර දූෂණය අවම කිරීම සඳහා ප්‍රශස්ත ක්‍රියාවලියකට යොමු වෙමින් විවිධ වැඩසටහන්වලට අනුග්‍රහය දක්වමින් ව්‍යාපාරය සතු මානව සම්පතින් උපරිම ඵල ලබා ගැනීමට ක්‍රියා කිරීම සහ ප්‍රජාව හා පරිසරය වෙනුවෙන් වගකීමක් සහිතව කටයුතු කිරීම පැහැදිලි කෙරේ. මේ සඳහා රජය විසින් විවිධ නීති රීති රෙගුලාසි පවා ක්‍රියාත්මක කරනු ලබනවා. නිදසුනක් වශයෙන් පරිසර සංරක්ෂණ බලපත්‍ර ඉදිරිපත් කිරීම එක් කරුණක්. එහිදී ව්‍යාපාරය කුපමණ වායුගෝලයට බලපෑම් කරනවද කුපමණ අපද්‍රව්‍ය ප්‍රමාණයක් බැහැර කරනවද ශබ්දය පිට කිරීම තුළින් ශබ්ද දූෂණයක් කරනවද යනාදිය පිළිබඳ තක්සේරු කරලා එහි ප්‍රමාණය අනුව බලපත්‍රයක් ලබා දෙනට පුළුවන් ව්‍යාපාරය පරිසර හිතකාමී බව තහවුරු කිරීම. හොඳයි, එහෙමනම් මා මීගාවට සූදානම් වන්නේ 18 වන නිපුණතාවට අදාළ අවසාන නිපුණතා මට්ටම වන විධායක සාරාංශය පිළිල කරයි යන්න සාකච්ඡා කිරීමට. මෙහි ඉගෙනුම් ඵල තමයි විධායක සාරාංශය යන්න හැඳින්වීම, විධායක සාරාංශයක වැදගත්කම පෙන්වා දීම,
විදායක සාරාංශයක අඩංගු කරුණු විස්තර කිරීම. අපි බලමු එහෙමනම් මෙම ඉගෙනුම්ඵල සාධනය කර ගැනීමට අප ඉගෙනගත යුතු දෑ මොනවාද කියා. විදායක සාරාංශය. ව්‍යාපාර සැලැස්මක ඇතුළත් මූලික කරුණු සංක්ෂිප්ත කොට දක්වන කොටස තමයි විදායක සාරාංශය අනුන් අපි හඳුනනු ලබන්නේ. ව්‍යාපාර සැලැස්මක් පරිශීලනය කරන පුද්ගලයෙකුට ව්‍යාපාරයේ වැදගත්ම කරුණු ඉතාම සාරාංශගතව ඉදිරිපත් කිරීම තමයි මෙහිදී සිදුවන්නේ. අපි මෙම කොටස අවසානයට සාකච්ඡා කළාට ව්‍යාපාර සැලැස්මක ආකෘතිය තුළ ඔබට මතක ඇති එය ඉදිරියෙන් ඉදිරිපත් කරන්න. ව්‍යාපාර සැලැස්මක් පරිශීලනය කරන පුද්ගලයෙක් මෙම විදායක සාරාංශය කියවා බැලීමෙන් තවදුරටත් මෙම සැලැස්ම පරිශීලනය කරනවාද නැද්ද යන්න පිළිබඳ අදහසක් ඇති කරගන්නවා. එනිසා මෙම කොටස ඉතා වැදගත්. ඒ අනුව ව්‍යාපාර සැලැස්ම පරිශීලනය කරන පුද්ගලයෙකුට විදායක සාරාංශය කියවූ පසු එම ව්‍යාපාර සැලැස්මේ අන්තර්ගත කරුණු මගින් ව්‍යාපාරය ගැන චිත්‍රයක් ඔහුගේ මනසේ නිර්මාණය කර ගැනීමට හැකි වෙනවා. එය තමයි ඔහුව තවදුරටත් ව්‍යාපාර සැලැස්ම පරිශීලනය කිරීමට පොළඹවන්නේ. බාහිර පාර්ශ්ව ඉලක්ක කරගත් ව්‍යාපාර සැලැස්මක ඉතාම වැදගත් කොටසක් වශයෙන් අපිට විදායක සාරාංශය හැඳින්විය හැකියි. විදායක සාරාංශයක මූලික පරමාර්ථය බාහිර පාර්ශ්ව තවදුරටත් ව්‍යාපාරය පිළිබඳව සොයා බැලීමට පෙළඹවීම. එම නිසා විදායක සාරාංශය හැම විටම කෙටි හා ආකර්ෂණීයව ඉදිරිපත් කිරීමට ව්‍යාපාර සැලසුම් යෝජකයා වග බලා ගත යුතුයි. අපි බලමු විදායක සාරාංශයක වැදගත්කම් මොනවාද කියලා. විදායක සාරාංශය සමස්ත ව්‍යාපාර සැලැස්ම පිළිබඳව පෙරදැක්මක් ඇති කරනවා. ව්‍යාපාර සැලැස්මේ අන්තර්ගත වී තිබෙන්නේ මොනවාද යන්න පිළිබඳව පළමුවෙන් මෙම කොටසින් දැක්මක් ලබා දෙනවා. එවැගේම ව්‍යාපාර සැලැස්ම පිළිබඳව මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඒ පරිශීලනය කරන්නාට මොනවාගේ සැලැස්මක් මෙහි ඇතුළත් වී තිබෙනවාද යන්න පිළිබඳ මඟ පෙන්වීමක් මින් ලබා ගත හැකි. ඒ වගේම ව්‍යාපාර සැලැස්ම පිළිබඳව විශ්වාසයක් ඇති කරනවා. යම් බාහිර පාර්ශ්වයක් මෙම සැලැස්ම අධ්‍යයනය කරනවා නම් විදායක සාරාංශයෙහි ඇති වටිනාකම අනුව ව්‍යාපාර සැලැස්ම පිළිබඳ විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙමනම් මෙම වැදගත්කම් තමයි විදායක සාරාංශයක් තුළින් ලැබෙන්නේ. විදායක සාරාංශයක අඩංගු කරුණු මොනවාද යන්න අපි මීළඟට සාකච්ඡා කරමු. ව්‍යාපාරිකයාගේ නම හා ලිපියුම්. ව්‍යාපාර ඉතිහාසය. මින් අදහස් කරන්නේ මෙම ව්‍යාපාර සැලැස්ම ඉදිරිපත් කරන්නේ පවතින ව්‍යාපාරයක් හා සම්බන්ධ කාරණාවකට නම් එහි ඉතිහාසයක් තිබෙනවා. එසේ නොමැතිව ව්‍යාපාර සැලැස්ම නව ව්‍යාපාරයක් සඳහා ඉදිරිපත් කරන්නේ නම් ව්‍යාපාරිකයාගේ ඉතිහාසය තමයි මෙහි දැක්විය යුතු වන්නේ. එවැගේම ව්‍යාපාරයේ දැක්ම, නිෂ්ඨාව, ඉලක්ක හා පරමාර්ථ අපට මේ තුළ දක්වන්න පුළුවන් ඉතාම ආකර්ෂණීය ලෙස. එවැගේම නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩය හෝ සේවාව කෙටියෙන් දක්වතොත් නිෂ්පාදිතය කුමක්ද කියන එක පිළිබඳ හැඳින්වීමක් ආකර්ෂණීයව ඉදිරිපත් කරන්නට අවශ්‍යයි. එවැගේම තරඟ කිරීමට සිදුවන වෙළඳපළ කුමක්ද කියා දැක්වීම. ඒ තුළින් ව්‍යාපාර සැලැස්ම පරිශීලනය කරන කෙනෙකුට මෙම ව්‍යාපාරට තරංගයක් තිබෙනවාද නැද්ද, මොන වගේ තරංගයකට මුහුණ දෙමින් මේ ව්‍යාපාරය කරගෙන යන්නට ව්‍යවසායකයා උත්සාහ දරන්නේද යන්න පිළිබඳ අදහසක් ලබා ගත හැකියි. එවැගේම ව්‍යාපාරය සාර්ථක කිරීමටත් තරංකාරීත්වයේ වාසි අත්වීමටත් හේතු මොනවද කියා දැක්විය යුතුයි. ප්‍රධාන කළමනාකරණ කණ්ඩායම් දැක්වීමත් වැදගත් වෙනවා.
මක්නිසාද මෙම කළමනාකරණ කණ්ඩායම කුමන තරාතිරමක කුමන හැකියා දක්ෂතා තිබෙන අයද යන්න හඳුනා ගැනීමෙන් ව්‍යාපාර සැලැස්ම පිළිබඳ විශ්වාසයක් ගොඩනගා ගත හැකි පරිශීලකයන්. එවගේ මුළු ආයෝජනය දක්වනට අවශ්‍යයි ඉන් ව්‍යාපාරිකය ආයෝජන ප්‍රමාණය කොපමණද එවගේම අපේක්ෂ ණය ප්‍රමාණය කොපමණද ආදී වශයෙන්. ඒ තුළින් විශේෂයෙන් බැංකුකරුවන් දැකගන්නවා මේ ව්‍යාපාරයට ව්‍යාපාරිකයාගේ දායකත්වය කොපමණද ඔවුන් ණය වශයෙන් බලාපොරොත්තු වෙන ප්‍රමාණය කොපමණද යන්න. ඒ අනුව මූල්‍ය සපයුම්කරු ව්‍යාපාරයට අපේක්ෂිත ණය ප්‍රමාණය සපයනවද නැද්ද යන්න පිළිබඳ දළ අදහසක් ඇති කරගන්න. එහෙමනම් බලන්න විධායක සාරාංශයක ආකෘතියක් මෙහි තිබෙනවා. අපි අර කලින් සඳහන් කළ කරුණු තමයි මෙහි පෙළගස්වා තිබෙන්නේ. ව්‍යාපාරයේ නම කුමක්ද යන්න දැක්විය යුතුයි. ඒ අනුව අයිතිකරුවෝ කීප දෙනෙක් සිටී නම් ඔවුන්ගේ නම්ද ඔවුන්ගේ ලිපිනයන්ද දැක්වීම කළ යුතුයි. ව්‍යාපාරයේ දැක්ම කුමක්ද යන්න සඳහන් කළ යුතුයි. ව්‍යාපාරයේ මෙහෙවර ප්‍රකාශය ඒ අනුව ඉදිරිපත් කරන්න පුළුවන්. එවගේ මුළු ආයෝජනය සමස්ත වටිනාකමක් හැටියට දක්වනවා. නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩය හෝ සේවාව කුමක්ද යන්න දැක්විය හැකි. තරඟ කිරීමට සිදුවන වෙළඳපළ සරලව කෙටියෙන් සහ ආකර්ශනීයව ඉදිරිපත් කළ යුතුයි. ප්‍රධාන කළමනාකරණ කණ්ඩායම දැක්වීමේදී ඔවුන්ගේ නම් තරාතිරම සුදුසුකම් පළපුරුද්ද යනාදී කරුණු ඉදිරිපත් කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මුළු ආයෝජනය පවතින ව්‍යාපාරයක් නම් දැන්ට පවත්නා ආයෝජන ප්‍රමාණයන් ව්‍යාපාරය පුරුල් කිරීමට අදහස් කිරීමේ සැලැස්මක් නම් ඉදිරියේදී ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන යෝජිත ප්‍රමාණයක් දක්වනවා. මෙම කොටස ව්‍යවසායකයා විසින් දරන ආයෝජනයක් වශයෙනුයි සලකන්නේ. ඊට අමතරව අපේක්ෂිත බැංකු ණය ප්‍රමාණය දැක්විය හැකි. එහෙමනම් ආයෝජනයේ ව්‍යවසායකයා දරන ප්‍රමාණයත් අපේක්ෂිත බැංකු ණය ප්‍රමාණයත් යන දෙකෙහි එකතුව තමයි අපි මේ අවස්ථාවේදී දක්වන මුළු ආයෝජනය විය යුත්තේ. එහෙමනම් මෙවැනි ආකෘතියක් මා ඉතා සරලව කෙටියෙන් දක්වා තිබුණට එහි අවශ්‍ය ප්‍රමාණයට කරුණු ඇතුළත් කිරීමෙන් සකස් කළ හැකි. නමුත් විධායක සාරාංශය වඩා දීර්ඝ වීම සුදුසු නැහැ. මක්නිසාද ඉතාම කෙටි කාලයක් තුළ පරිශීලකෙකුට මෙය කියවා ගත හැකි විය යුතු. හොඳයි. එහෙමනම් අද මෙම දේශනයෙන් ව්‍යාපාර සැලැස්මේ අවසාන නිපුණතා මට්ටම් දෙක සාකච්ඡා කළා. ඒ අනුව 18 වන නිපුණතාව සම්පූර්ණ වෙනවා. එහෙමනම් ඔබට ව්‍යාපාර සැලැස්මට අදාළ පාඩම් ඇතුළත් වීඩියෝ කීපය නැරඹීමෙන් 18 වන නිපුණතාවට අදාළ විෂය කරුණු සම්පූර්ණ කරගත හැකියි. එහෙමනම් ඔබට ස්තුතියි. සුබ දවසක්.